මේ අපි ඉදිරිපත් කරා අපේක්ෂවරයෙක් ඔගලන් කෝ කියලා කිව්වා. ඒකට තමයි ඒකට උත්තරයක් මන් දුන්නේ. ඔගලන්ට ලේසි වුණා කාරණාව ඔගලන්ගේ ඒ පවුලේ තමයි එක සමාජික හිටියේ. ඒ ලේසි. ඒක පවුලේ සමාජික වෙනකොට ලේසි. යුද්ධ කරන්න දේසි වුණා. දැනුත් දේසි වුණා. ඒකයි. දැන් මේ ඊට පෙර යුද්ධ කරනකොට මේ 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 ආරක්ෂක ලේකම්වරය නැත්තම් ආරක්ෂක අමාත්‍යවරය හිටියා නම් මේ ජනාධිපතිවරය හම්බ වෙනව නම් පොමෙන් අරගෙන එන්න ඕන. මේ ගීවකෝනේ මොනේ නැහනේ. ගෙදරම බෙඩ්රූම් එකට ගියා ළඟල බෙඩ් එක කතා කරලා වැඩ කතා කරලා තියෙන කරන් ආවා. එහෙම වුණේ. ඒ වගේ මේසත් ලේසි වුණා. අපි එහෙම නෙවෙයි. අපේ පැත්තේ තියෙන්නේ පක්ෂ සමාජික ඉන්න නිසා දෙවන්ත පක්ෂයක් නිසා සාකච්ඡා සම්දානක් තියෙනවා. සාකච්ඡා වෙන නිසා කුණේ නැතුව මේ ඒ පවුලේ පවුලට විරුද්ධව නැත්තම් මේ පවුලේ සමාජික ඉන්න පගම කියන නේ. එහෙම කියන්න බෑ. මේ ලකුණු ආසිය ඕනතරම් තියෙනවා. උදාහරණ තියෙනවා. මට කියන්න ඕනේ. මට දන්නවා ඒවා. ඒ ප්‍රශ්නයක් නෑ. ඇමරිකාවේ පවා තියෙනවා. ඈ ඇමරිකාවේ පවා තියෙනවා. ඔය කොටේ තියෙන දකුණු ආසිය වැඩියෙන් තියෙනවා මං කියන්නේ. මෙතන කිව්වනේ දෙක ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් එකම කියන්න ඕනේ දැන් මෙතන මේ අපේ මේ මේ අපේ මේ දාහන වෙන සංශෝධනය ඔයගොල්ලෝ යට දැම්මද? ඔයගොල්ලෝ ඔයගොල්ලගේ එක ස්ලෝගන් එක තමයි දාහන වෙන සංශෝධනය අපෝ අවශ්‍ය කරලා අපෝ දාහතර යනවා කියලා. ඒ වගේ ඒවයි කතාවක් කියනවා. ඒ වගේ මත්තේ කතා කරනවා. දාහන වෙන සංශෝධනය මොකද උනේ බලන්න. මේ රටේ දැන් අපි දැන් මුණ දෙන්නන්නේ මෙතිවරේ මොකද ජනපති මෙතිවරණය. විදාක ජනාධිපති ධූරේ විදාක ජනාධිපති අඩු වෙන්න ඕන බලතල අඩු කරන්න ඕන කියලා අපි ඕනතරම් කතා කරා. ඉතිහාස අවුරුදු 25ක් කතා කරා. ඔබලාගේ ආණ්ඩුවත් එනකොට ජනාධිපතිවරු මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෝ තමයි කියලා තමයි ආවේ. ඔහුලංගන ශ්‍රී ලංකා දේශ පක්ෂය කියලා තමයි ආවේ. ඒක නෑ කියලා කියන්නේ. නමුත් පළවෙනි වතාවට අපේ ආණ්ඩුවත පුළුවන් උනේ මේ දාහන වෙන සංශෝධන අරහා බලයෙන් ඉන්න ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න. අඩු කරලා තියෙන ඕනතරම් අඩු කරා. දැන් අපිත් ඉන්නවා මේ රටේ ජනාධිපති ක්‍රමයේ තියෙන්න ඕන කියලා. කාරණාව එක අවස්ථාවක රට පුරාම ඡන්ද කොට්ටාසයක් වෙලා ඡන්දය දෙන අවස්ථාව මේක තමයි. ඒකට ඕනේ. ඒක රටේ ඒකාබද්ධතාවට ඕනේ. මට මගේ මතය ඒකයි. ඕන. නමුත් ඒ ජනාධිපතිවරයා බලතල අඩු කරලා තියෙනවා. දැන් ඉදිරියට ජනාධිපතිවරයා තවත් බලතල තවත් අඩු වෙනවා. අඩු වෙනවා. ඒ වගේ ඡන්ද ක්‍රමයෙන් කතා කරා. ඡන්ද ක්‍රමයෙන් බලන්න පළවෙනි වතාවට 25ක් කාන්තාර ලබා දීලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට කරලා දිනවා අපි ඒවා. මේ අපේ ජයග්‍රහණය. තරුණයක් නැති කරලා. අපි වාදා කරන්න පවසන. ඒක ලැබෙයි නෑ කියන ලැබෙනවා. අපි ලබා දෙලා දිනනවා. ඒක ලොකු ජයග්‍රහණයක් බලන්න. දැන් මේ අද බීවච්ච දැන් ඔයගොල්ලෝ ඔබතුමා කතා කරා ස්කූටි නම් යකිගෙන කතා කරා. ස්කූටි නම් ඉපමණක් නෑ. තවත් ඕනතර අක්කලා නංගිල රටවට බී වෙලා තිනවා. දෙවන් දේශපාලන වාතාවරණ තුල කාන්තාව සතුටු වෙන්න ඕනේ. රටේ 153 ගෙන කාන්තාව. බලන කාන්තාව තේරෙනම බලන වතාවට කාන්තාවට දේ ජඩ පාලනය කරන අවස්ථාව ලබා දෙන ද අපේ ආණ්ඩුව වෙන කවුරුත් නැහැ ලබා දෙලා දිනවා. ඒක දෙකද කියන්නේ අපි රට අදලා දිනවා මේ සැරේ. ඕගලන් අපි පොඩි පොඩි දේවල් අල්ලගෙන කතා කරගෙන රට අදලා දිනවා. ප්‍රජාන්තර තවරු කරලා තිනවා. පොලිස් ස්වාධීනත ලබා දෙලා දිනවා. මාධ්‍ය දස ඕනතර ලබා දෙලා දිනවා. මුත මොනවා කිව්වද ලබා දෙලා දිනවා අපි දන්නවා. ලබා දෙලා තිනවා. උත්තර දෙන්න. ඒ වගේ මේ අධිකරණ සාධාරණත්ව ලබා දෙලා තිනවා. අධිකරණ ස්වාධීනත ලබා දෙලා තිනවා. කාන්තාර අවස්ථාව ලබා දෙලා තිනවා. මේ විදාක ජනාධිපති ධූරේ භයානක බලතල බයන බලතල අඩු කරලා තිනවා. අඩු කරලා දිනලා තිනවා. සාදා කාට දන්නවා. ඒ වගේ සුවදිර කමිසාරලා දිනලා තිනවා. මේ බඩ පටන් අර වැඩ කරාර යන්න පොඩ කල් ඕන දෙමු රටේ මේ අවුරුදු 70ක් ආපු රට ඊටපකම එක මාස අවුරුදු 4ක් මාර්ග වල බෑනේ වෙනස් කරලා යනවා. ඒ වගේ දැන් රටේ රටක් හැටියට අපි සබේ ජනාණ්ඩුවක් අවසන් ජන රජයක් ඇති කරලා තිනවා. ඉදිරි දෙබඩිය දීරි අපි මේ වැඩේ දෙනවා. ඉතින් තියෙන වෙන මොනවත් නැහැ. ඒක ආර්ථික ප්‍රශ්න උසුම ලබා දෙනවා. දැන් ආර්ථික ප්‍රශ්න උසුම ලබා දෙන පාඩිතාල මදලා තිනවා. ගෞරව මොනව කරත් අදලා තිනවා වගේ රටේ ජාතික සමගිය ඇති කරලා තිනවා. අමතක වෙන්න බෑ. මම කතා කරන්නේ මම මනෝගානසෙන් මම. ඔබට දන්නවා ජාතික සමගිය ඇති කරලා තිනවා මේ රටේ. තත් ප්‍රශ්න තිනවා නැතුව නෑ. තීර ප්‍රශ්න තිනවා නැතුව නෑ. නමුත් අපි මේ රටේ දැන් මේ රටේ ගැටලුව අඩු කරලා තිනවා. ගැටලු නෑ. ගැටලුවක් නෑ. ඒතරම ගැටලු වෙනව තමයි වුණා. දැන් උතුමා කතා කරා අර ගියාර ජාති සමගිය කඩවටනා කියලා. අපන් 21 වෙනිදා මන්ත්‍රීතුමා ජාති සමගිය කඩවටු නෑ. සංගිධිය කඩවටු නෑ. ත්‍රස්වාද ප්‍රශ්නයක්. ඒකට වහාම වුණ දුන්නා. වහා උත්තර දුන්නා. පෑ කීපෙන් දෙමඩ කොට කියලා අපිට අල්ලගන්න පුළුවන් වුණා. අල්ලගත්තා. අපි ඔක් කරා. නමුත් පසුව ගැටලුව ගැති වුණේ සුමාන තුලකින් පසුව. දේශපාලන ත්‍රස්වාදය කරා. කවුද කියලා ඔයාලට හොඳට දන්නවා. දේශපාලන ත්‍රස්ව කියලා කරා. අවුස්සුවා. රට කිටි දෙන උත්සාහ කරා. අපි ඒක නැවතු අපි. ඒක ඇත්ත වුණේ. දේශපාලන ත්‍රස්වාදය ඇති වෙලා මුස්ලිම් ජනතාව සාමාන්‍ය මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරගෙන ගිහිල්ලා ගිඩි රට කිටි දෙන උත්සාහ කරා. ඒක නැවතු අපි. මොකද රට කිටි තියන්න බෑ. ඒව ත්‍රස්වාදය සමෝලි කවි කරන්නකින් අපි කිසිම සැලකිල්ල කිසිම නැතුව වැඩ කරලා අල්ලලා තියනවා. හොඳට අල්ලලා තියනවා. 2000 ගාණක් ඇතුළේ ඉන්නවා. අපි විමර්ශ කරගෙන යන ප්‍රශ්නයක් නෑ. අපි කරන මේක ඒක ගැටළු කරගන්න පෑ කීපෙන් අල්ලගත්තා කියලා. එනිසේ සෑල්වට සෑල්ව හිතන්න එපා. අපි වැඩේ කරලා තියෙනවා. රටේ ආරක්ෂා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි. මොකද මේ ප්‍රශ්නේ පමණක් නෙවෙයි තවත් ඕනතර ප්‍රශ්න තියෙනවා. ඔකට උත්තර දෙනවා. මේ රටේ දැන් ත්‍රස්වාද ප්‍රශ්නයක් නැත. බෙදුම්වාද ප්‍රශ්නයක් නැත. රාජ ත්‍රස්වාදයක් මේ රටේ නැත.
සුදුවැන් කියලා මිතුමගේ සුදුවැන් කළ වෙන මොන පාට ඒ වගේ වැන් සංස්කෘතියක් දැන් මේ රටේ නැත. අපි දැන් ප්‍රජාතන්ත්‍රවාද වුණ තැනට තීරණා පොලිසිය ස්වාධීනයි අධිකරණ ස්වාධීනයි රටේ ප්‍රජා ඕනම් පෙළපල යන්න පුළුවන්. මේ මා මා කැමරාවට ඉදිරි ඇවිල්ලා රටේ ජනපතිවරයාට අගමැතිවරයාට අපතිවරයාට ගුණවරම් මනින්න පුළුවන්. ගුණවරම් තර්ජන කරන්න පුළුවන්. තර්ජන කරන්න මිතුමා කවුරු හරි කිව්වා මේ දැන් මේ පාර්ලිමේන්තුවේ මේ අපේ අගමැතිතුමා මේ මාධ්‍යවේදී නම් කරා කියලා. ඒක 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 මම වරදකින්නේ නැහැ. ඒක සංවාදයක් ඒක. සංවාදයක් ඒක. සංවාද ප්‍රශ්නේ. මේ මාධ්‍යයට පුළුවන් නම් කරන්න අපිට නම් කරන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. අපි මේ මාධ්‍ය මාධ්‍යවල ගාල කඩන්නේ නැහැ, කපුල් කඩන්නේ නැහැ. මරන්නේ නැහැ. ගිනි තියන්නේ නැහැ, බෝම්බ ගන්නෙ නැහැ. එහෙම කරන්නේ නැහැ. එහෙම කරේ නැහැ. ජනතාව ආගමික ජනතාව දන්නවනේ ඒවා. ඒක තමයි අපි කරලා තියෙන්නේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය අනිවාර්යෙන් කවුරු මොනවා කිව්වා යාපාන ජයග්‍රහණය අපි ලබා ගන්න තියෙනවා. අනිවාර්ය කරලා තියෙනවා. ඒක අදීර දෙවෙනි අදීර යන්න අවස්ථාව ලබා දෙන්න. ඒ අද අරන් යන්න ටීම් ලීඩර් කෙනෙක් නැවත මම මතක් කරන්න කැමතියි. තනි පුද්ගලෙක් නෙවෙයි. ටීම් ලීඩර් කෙනෙක් අපි ලබා දෙනවා. මොකද ටීම් ලීඩර් කියනකොට අපේ නීතිමය පාලනය. පුද්ගලයා පාලනය නෙවෙයි. සජිත්ගේ පාලනය නෙවෙයි. රනිල්ගේ පාලනය නෙවෙයි. නැත්නම් කවුරුගේ පාලනය නෙවෙයි. හෙක්ටරප් ගාමි පාලනය නෙවෙයි. මනෝගණිස පාලනය නෙවෙයි. නීතිමය පාලනය ශ්‍රී ලංකාවේ නීතිය පාලනයක් ලබා දෙනවා. ඒකට අවස්ථාව දෙන්න කියලා ඉල්ලීම් කරා. එච්චරයි. හොඳයි. අවස්ථාව දෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ ඔබ. ඒ සඳහා මේ සාකච්ඡා උපයෝගී කරගන්න අපි දිගින් දිගටම ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බලේ දේශපාලන සම්බන්ධිතර ඉදිරියේදී ලබන සතියේ නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබට සුවදායි සතියක්.